විශේෂයෙන්ම මට අපේ තුෂාර කිව්වා අද මේ රැස්වීමට එක්සත් ජාතික පාක්ෂිකයන් පමණක් නෙවෙයි විවිධ පක්ෂවල ඉන්න පක්ෂවලට ඡන්ද දුන්න විවිධ පක්ෂවලට සහයෝගය ලබා දුන්න අයත් අද මේ රැස්වීමට සහභාගී වෙලා ඉන්නවා කියන එක ගැන ඇත්තටම මම සතුටු වෙනවා මොකද එහෙම තමයි අද අපේ රට හදන්න පුළුවන් වෙලා අපි සියලු දෙනාම එකතු වෙන්න ඕනේ අවස්ථාව තමයි දැන් මොකද රට ඉතාමත් විශාල ආර්ථික අර්බුදයකට විශාල ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන අවස්ථාවේදී තමයි අපි සියලු දෙනාම එකමුතු වෙන්න ඕනේ රටක් හැටියට අපි එකතු වෙන්නේ නැත්නම් තාමත් බෙදිලා වැඩ කරනවා නම් මේ රට කවදාකවත් දියුණුවට පත් කරන්න බෑ එදා මේ රටේ නිදහස ගන්නකොට අපේ මහා මාන්‍ය ඩීඑස්ඒ නායක මැතිතුමාගේ අදහසත් උනේ මේ රටේ සියලුම ජාතීන් එකතු කර ගන්නට ඕනේ සියලුම ජන කොටස් එකතු කර ගන්නට ඕනේ මේ රට හරි තැනකට ගේන්නට නම් එතුමාත් කිව්වේ ශ්‍රී ලංකාව දියුණු රටක් හැටියට පත් කරන්නට නම් අපි බෙදෙන්නේ නැතුව ශ්‍රී ලාංකිකයන් හැටියට වැඩ කරන්නට ඕනේ අද රනිල් වික්‍රමසිංහ මැතිතුමත් කරන්නේ හදන්නේ ඒකයි මිතුරු එතුමාත් හදන්නේ මේ පක්ෂ සියලු දෙනාටම ආරාධනා කරලා තියෙනවා එතුමත් එක්ක එකතු වෙන්න කියලා මේ රටේ තියෙන මේ ආර්ථික ප්‍රශ්න ආර්ථික ගැටලු ටික හදා ගන්න. මොකද එතුමාටත් අවශ්‍ය වෙලා තියෙන්නේ මිතුරුනි මේ ජනාධිපති කුටුවේ ඉඳගෙන තමන්ගේ වැඩ ටික කරගන්න නෙවෙයි එතුමා කවදත් බැලුවේ මේ රට හරි තැනකට ගේන්නට. රටේ අහිංසක ජනතාවට සේවය කරන්න. මේ රටේ තියෙන ආර්ථික ගැටලු විසඳන්න. මේ ආර්ථික ගැටලු විසඳන්න නම් එතුමා කියන්නේ හැම වෙලෙම අපි ඔක්කොම එකතු වෙන්නට ඕනේ. නමුත් ඉතාමත් කනගාටුයි අද විපක්ෂය ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට එකතු වෙන්නේ නැතුව රටේ ජනතාව තවත් උසිගන්වලා බොරු ප්‍රචාරය අල්ලා ජනාධිපතිතුමා මේ රට සංවර්ධනය කරගෙන යන ගමන නවත්වන්න ඒකට හරස් වෙන්න තමයි අපේ විපක්ෂය දැන් ගොඩක්ම වැඩ අඩුදු කරන්නේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ කකුලෙන් අදින එක විතරයි අද කරන්නේ. මේ විපක්ෂයට ඇත්තෙන්ම රටේ අහිංසක ජනතාවගේ ප්‍රශ්න විසඳන්නට කිසිම අවශ්‍යතාවයක් නැහැ. විපක්ෂයට ඕන වෙලා තියෙන්නේ පුළුවන් තරම් රට කුපිත කරලා තමන් බලයට එන්නට ඕනේ. පාර කපා ගන්න තමයි ඒගොල්ලන් අදහස්. නමුත් අද වෙනතුරු විපක්ෂයෙන් මේ රටට මේ රටේ තියෙන ආර්ථික අර්බුද වලට විසඳුමක් මොකද්ද කියලා තාමත් හරියට කියා ගන්න බැරි වෙලා තියෙනවා. අද වෙනතුරු හරි සලස්මක් ඉදිරිපත් කළා නැහැ. කොහොමද මේ රට සංවර්ධිත රටක් බවට ගෙන යන්නේ කියලා. කෑ ගහනවා, විවේචනය කරනවා, උද්ඝෝෂණ පවත්වනවා. නමුත් අද වෙනකන් මොකද්ද විසඳුම කියලා හරියට කියලා නැහැ. ජනතා වික්ත පෙරමුණෙන් එකයි කියන්නේ විසඳුම මාලිමාව කියලා. එච්චරයි කියන්නේ. නමුත් මේ රටේ තියෙන ආර්ථික අර්බුදය කොහොමද මේක පරාජය කරගෙන රට සංවර්ධිත රටක් බවට පත් කරන එක ගැන අද වෙනතුරු හරියටම සැලැස්මක් නැහැ මිතු. ඒ සැලැස්ම තියෙන රනිල් වික්‍රමසිංහ මැතිතුමන්ට. ඒ නිසා තමයි මේ රට වැටිලා තියෙන තත්වෙන් අද වෙනකොට බංකොලොත් වෙච්ච රට දැන් ටිකෙන් ටික බංකොලොත් භාවයෙන් එළියට අරන් තියෙනවා. අවුරුද්දක් යනකොට රටේ ආර්ථික ප්‍රශ්න වලට විතුමා ටිකෙන් ටික දැන් විසඳුම් හොයලා දිනවා. මගේ කතාවට පෙර කතා කරපු අපේ මුස්ලිම් මන්ත්‍රීවරයා කිව්වා වගේ ගිය අවුරුද්දේ මේ වෙලාවේ තමුන්නාසලත් අපිත් ඔක්කොම හිටියේ පෝලිං වල. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා එදා අගමැතිවරයෙක් හැටියට පත් වෙලා මාස දෙක තුනයි ගියේ ඒ ප්‍රශ්න දෙකටම ගෑස් ප්‍රශ්නයටත් එවාගෙම ඉන්ධන ප්‍රශ්නයටත් විසඳුම් හොයලා ඒ පෝලිං යුගය නැවැත්තුවා. ගොවි ජනතාවට අවශ්‍ය විදියට ඒගොල්ලන්ට ඕනේ පොහොර ටික ලබා දුන්නා. විදුලිය කප්පාදුවක් තිබ්බා පැය 12ක් පැය 14ක්. ඒ ටිකත් නවත්තලා දැම්මා. රටේ ජනතාවට හුස්ම ගන්න ඉඩ ප්‍රස්තාව හදලා දුන්නා මිත්‍රයෝ. මාස කීපයක් අගමැතිවරයා හැටියට. නමුත් ගිය අවුරුද්දේ ජූලි 9 වෙනිදා තමුන්නාසලට මතකයි ඒ කාලේ අරගලය පාටට හිටියේ ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා ජූලි 9 වෙනිදා රටත් හැරලා පැනලා ගියා. අගමැතිතුමා විපක්ෂයේ සමග සාකච්ඡා කරන අවස්ථාවේදී අරගලයාත් සමග හිටපු තව කණ්ඩායමක් දේශපාලන කණ්ඩායමක් ඇවිල්ලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නිවස පුච්චලා දැම්මා. එතුමාගේ නිවස ගිනිබත් කෙරුවා. එතුමාට ඉතුරු වුණේ දා කමිසම් 3ක් ඉතුරු වුණා, කයිසම් 2ක් ඉතුරු වුණා. එච්චරයි ඉතුරු වුණේ මිත්‍රයෝ. රටේ අගමැතිවරයෙක් හැටියට එතුමාගේ සෑම දෙයක්ම පුච්චලා දැම්මා. ඒත් එතුමා ඒකට බිය වෙලා අගමැති ධූරයෙන් පැනලා දිව්වේ නෑ මිත්‍රයෝ. එදා ඒ විපක්ෂය බැලුවේ එයාගේ නිවස පුච්චලා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ඒ බලපෑම් කරන්න අගමැති ධූරයෙන් යන්න කියලා. නමුත් එතුමා ගියේ නෑ.
ගියනත්තේ රටේ ජනතාව ගැන හිතලා එතුමාගේ පෞද්ගලික දේපල ගැන හිතුවේ නැහැ එතුමා හිතුවේ රට ගැන ඒ නිසා අගමැතිවරයෙක් හැටියට එතුමා ඒ අභියෝගවලට මුහුණ දීගෙන මාස දෙකක් යනකොට රටේ ජනතාවගේ මූලික ප්‍රශ්න දෙකකට එතුමා විසඳුම් දුන්නා වේ එහෙම නායකයෙක් තමයි රනිල් වික්‍රමසිංහ බය නැහැ කොන්දක් තියෙන නායකයෙක් අභියෝගවලට බය නැහැ අභියෝග බාරගෙන ඉදිරියට යන නායකයෙක් රනිල් වික්‍රමසිංහ එනම් ඉදිරියටත් මේ රට හරි තැනකට ගේන්න නම් මිතුන් එතුමාගේ නායකත්වය අපිට අවශ්‍යයි රටට අවශ්‍යයි ඒ නිසා තමයි අද පක්ෂ ගණනාවක් එතුමාට සහයෝගය දෙන්න දැන් එකතු වෙලා ඉන්නේ විපක්ෂයේත් ඉන්නවා මන්ත්‍රීවරු මම දන්නවා මේ දවස් ටිකේම මටත් කතා කරනවා විපක්ෂ මන්ත්‍රීවරු විශාල කණ්ඩායමක් බලාගෙන ඉන්නවා අපේ නායකතුමාට සහයෝගය දෙන්න මට කතා කරලා කියනවා ජනාධිපතිතුමා කොළ එළියක් දුන්නොත් දැන් මෙන්න අපි ලෑස්ති කියලා එහෙම කණ්ඩායමක් දැන් හැදිලා ඉන්න. එහෙම බලවේගයක් දැන් හැදීගෙන එනවා මේ. ආණ්ඩු පක්ෂයේ පක්ෂ ගණනාවක් ඉන්නවා. ඒ පක්ෂ ගණනාවත් දැන් කතා වෙන්නේ කොහොම හරි එන ජනාධිපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ ආපෝ මේ රටේ ජනාධිපති කරන්නට ඕනේ කියලා. ඒ නිසා මිත්‍රුනි අපි එක්සත් ජාතික පක්ෂය හැටියට දැන් අපි ශක්තිමත් වෙන්නට ඕනේ. අපේ අකිල විරාජ් මහත්මයාගේ කතාවේ කිව්වා වගේ ඉදිරියේදී ජනාධිපතිවරණයේ අපි ඔක්කොම එකතු වෙලා සන්ධානයකින් ජනාධිපතිතුමාට සහයෝගය දෙන අවස්ථාවක් තියෙනවා. එයින් පස්සේ එන මහමැතිවරණයේදී අපි පක්ෂ ගණනාවක් එකතු වෙලා තමයි මහමැතිවරණයට ඉදිරිපත් වෙන්නේ. හැබැයි පක්ෂ ගණනාවක් සන්ධානයක් හැටියට ඉදිරිපත් වුණාට ඊළඟ පාර්ලිමේන්තුවේ මූලිකත්වය ගන්නට ඕනේ එක්සත් ජාතික පක්ෂ. ඔය එක්සත් ජාතික පක්ෂය මූලිකත්වයක් තිබ්බොත් තමයි පාර්ලිමේන්තුවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ ගෙන යන සංවර්ධන වැඩපිළිවෙල සාර්ථකව මේ රටේ ජනතාවට ලබා දෙන්න පුළුවන් වෙන්නේ එක්සත් ජාතික පක්ෂයේ ප්‍රමුඛ ආණ්ඩුවක් තිබුණා. ඒ නිසා තමයි දැම්මින් දැම්ම අපි ශක්තිමත් වෙන්නට ඕනේ. ඒකයි මේ දවස් ටිකේ අපි බලමණ්ඩල ටික පවත්වාගෙන යන්නේ. ඉතින් දැන් අද රටේ ජනතාව අපි කවුරුත් දන්නවා සමස්තයක් හැටියට ගත්තොත් දේශපාලනය ගැන විශ්වාසයක් නැහැ. කිසිම දේශපාලන පක්ෂයක් ගැන විශ්වාසයක් නැහැ. ජනතා වික්ත පෙරමුණේ නායකයා ළඟට ටිකක් යනවා මොකද මිනිහක් බනිනවා හොඳට. මිනිස්සු ආසයි අහන්න. බනිනකොට ආසයි. නමුත් සැලස්මක් නැහැ. රටේ ජනතාව දන්නවා මොනවා වුණත් ජනතා විමුක්ති පෙරමුණට මේ රට හදන්න බෑ කියලා. ඒ නිසා මම හිතනවා ඊළඟ මහමැතිවරණයේදී අපි අනිවාර්යයෙන්ම එක්සත් ජාතික පක්ෂය ඉතාමත් ශක්තිමත් තැනක තියෙන්නට ඕනේ. ඒ නිසා තමුන්නාන්සේලාත් අපිත් මේ බලමණ්ඩල තව ශක්තිමත් කරගෙන පක්ෂය ශක්තිමත් කරගෙන අපි ඉදිරියට යම් යුතු ප්‍රශ්න ගැටළු ඇති ඒ අභියෝගවලට මුහුණ දීගෙන අපි ඉදිරියට යන්නට ඕනේ. ඒ වගේම තමුන්නාසලාගේ ආසනයට අපේ තුෂාරි කිව්වා වගේ ප්‍රශ්න ගන්නවක් තියෙනවා ගැටළු තියෙනවා. නමුත් ඒව අපි निराකරගෙන අපි ඉදිරියට යන් ජනාධිපති ලේකම් කාර්යාලයෙන් අවශ්‍ය සහයෝගය ඔබතුමියගේ ආසනයට ලබා දෙන්න අපි සෑදී පෑදී ඉන්නවා මෙතන. තමුන්නාසගේ ප්‍රශ්න වලට අපිට විසඳුම් හොයා ගන්න පුළුවන් වෙනවා. කොහොමද යන් අපි ඉදිරියට යන් එක්සත් ජාතික පක්ෂයේ ඒ ප්‍රමුඛ ආණ්ඩුවක් අපිට හදා ගන්නට අපි සියලු දෙනාම දැම්මින් දැම අපේ පක්ෂයේ වැඩපිළ බිම් මට්ටමෙන් ආරම්භ කරගමු. ඒ නිසා මම වැඩිදුර කතා කරන්නට යන්නේ අද මේ බලමණ්ඩලයට සහභාගී වෙලා තියෙන සම්මුණාසලා සියලු දෙනාටම මම ස්තුතිවන්ත වෙනවා හදවතින්ම. අපි අත්වල් බඳගෙන මේ ගමන යමු මිත්‍රුන්නි. අපිටත් අවශ්‍ය සංවර්ධිත රටක් හැටියට ශ්‍රී ලංකාව පත් කරන්නට ඒ සංවර්ධිත රටක් තුලින් තමුන්නාසලාට ඇත්තෙන්ම අවශ්‍ය සහන ටික ලබා දෙන්නටත් අපි බලාපොරොත්තු වෙනවා. අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා තමුන්නාසලා දන්නවා අද වෙනකොට ගෑස් මිල අඩු කරලා තියෙනවා, ඉන්ධන මිල අඩු කරලා තියෙනවා, විදුලි බල ගාස්තු අඩු කරලා තියෙනවා. ඉදිරියේදී මෙයා අවුරුද්ද අවසන් වෙන්න ඉස්සෙල්ලා තවත් සහන ටික තමුන්නාසලා ලබා දෙන්න එතුමා බලාපොරොත්තු වෙනවා. එහෙනම් බංකොලොත් වෙච්ච රටක් එතුමා අද වෙනකොට අවශ්‍ය විදිහට මේ රටේ ජනතාවට සහන ටිකක් දෙනවා, දිලුඳු ජනතාවටත් දැන් අතට මුදල් ටිකක් දෙන්න වාතාවරණයක් අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා හදලා තියෙන නිසා එතුමාගේ මේ සංවර්ධිත වැඩපිළිවෙල ඉදිරියට ගෙනියන්නට එතුමාට ශක්තිය ධෛර්යය ලැබේවායි කියලා අපි ප්‍රාර්ථනා කරමින් එක්සත් ජාතික පක්ෂයට ජය වේවා කියමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා ඉදිරියට